ආයිබන් කියලා පිළිගන්නවද ටික එකනේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවලා හැම කෙනෙක්ම අද වීඩියෝ එක computer එකක් පාවිච්චි කරන ඒ වගේම අනාගතයේදී computer එකක් අලුතෙන් ගන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් අපි desktop එකක් හරි laptop එකක් හරි ගනිද්දී ඉස්සෙල්ලම බලන්නේ මේකේ process එක මොකද්ද කියලා. මෙතනදී වඩාත්ම වැදගත් වෙන්න තේ තමයි අපේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිය process එකක් තෝරගන්න එක. ඉතින් අද මම කතා කරන්න යන්නේ Intel processors ගැන. අපි බලමු මේ Intel processors වල versions මොනවද? ඒ වගේම මේවයි තියෙන වෙනස්කම් මොනවද? ඒ විතරක් නෙවෙයි අපිට වැඩිපුර ගැළපෙන විදිය process එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි Intel Pentium වලින් තෝරන්න පටන් ගත්ත processors අද වෙනකොට Core i3, Core i5, Core i7 වගේ versions දක්වා දියුණු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මොනවද මේ එක එක versions වල තියෙන වෙනස්කම්? ඒ ගැන කතා කරන්න කලින් අපි බලමු මොකද core එකක් කියන්නේ කියලා. ඔයාලා දන්නවා මේ තියෙන්නේ processor එකක්. ඉතින් මේ processor එකේ තියෙන ප්‍රධානම කොටසට තමයි අපි කියන්නේ core එකක් කියලා. මේ කොටසෙන් තමයි සම්පූර්ණ computer system එකේ පාලනය අරගෙන යන්නේ. ඉතින් ඉස්සර නම් මේ එක processor එකකට තිබුණේ එක core එකක් විතරක් නිසා අපි මේ සම්පූර්ණ processor එකම හැඳින්වුවේ CPU එකක් කියලා. හැබැයි දැන් කතන්දර ඊට වඩා වෙනස් නිසා අපි දැන් මේක අඳුරගන්නේ එක processor එකක තියෙන එක core එකක් තමයි CPU එකක් කියන්නේ කියලා. දැන් ඔයාලට පැහැදිලි ඇති එක processor එකක් ඇතුලේ CPU එහෙම නැත්නම් මේ cores එකකට වඩා තියෙන්න පුළුවන් කියලා. ඉතින් අපි කලිනුත් කතා කරා වගේ මුල් කාලෙදී එක processor එකකට තිබුණේ එක core එකක් විතරක් නිසා එක වෙලාවකදී සම්පූර්ණ කරන්න පුළුවන් උනේ එක task එකක් විතරයි. එක task එකක් complete කරලා තමයි මේ processor එකට අනිත් task එකට යන්න පුළුවන් උනේ. මෙන්න මේ හේතුව නිසා නූතන පරිගණකවලට සාපේක්ෂව මුල් කාලේ computers ගොඩක්ම slow. අද වෙනකොට හදන softwares ඒ වගේම games මේ පරණ computers වල run කරන්න බැරි වෙන්න මේකත් එක හේතුවක්. මේ වගේ computer එකක් වේගවත් කරන්න නම් අපිට සිද්ධ වුණා එක computer එකකට processors කීපයක් set කරන්න. හැබැයි මේක හරි කරදරකාරී වියදම් වැඩි වැඩක්. මෙන්න මේ හේතුව නිසා පස්සේ කාලෙකදී හඳුන්වලා දුන්නා hyperthreading කියන technology එක. මේක ඉස්සෙල්ලම ආවේ 2002 අවුරුද්දේදී Pentium 4 CPU එකත් එක්ක. ඊට කලින් Pentium 4 processors ආවේ single core විදියට. processor එකේ speed එක වැඩි කරගන්න ඒ වගේම එකම වෙලාවකදී task කීපයක් කරගන්න පුළුවන් වෙන්න තමයි මේ hyperthreading කියන technology එක හඳුන්ලා දුන්නේ. hyperthreading technology එකේදී සිද්ධ වෙන්නේ ඇත්තටම processor එකේ නැති වැඩිපුර core එකක් operating system එකට පෙන්නන එක. තව විදිහකට කිව්වොත් operating system එක රවට්ටන එක. මොකද processor එකේ ඇත්තටම තියෙන්නේ එක core එකක් විතරයි. නමුත් hyperthreading technology එක හරහා තවත් virtual core එකක් හැදෙන නිසා operating system එකට cores දෙකක් පේනවා. සරලව කිව්වොත් සාමාන්‍ය processor එකකට පුළුවන් වෙන්නේ එක වතාවකදී එක පරිගණක වැඩසටහනක් විතරක් පාලනය කරන්න විතරයි. නමුත් ඒ processor එකේ hyperthreading තියෙනවා නම් එකම වෙලාවෙදී වැඩසටහන් දෙකක් පාලනය කරන්න පුළුවන්. මේ ක්‍රමය කලින් ක්‍රමයට වඩා speed. හැබැයි එකම වෙලාවෙදී කිව්වට වැඩසටහන් දෙකම එකපාර පාලනය කරන්නම බැහැ. මොකද cores දෙකක් වගේ වැඩ කරාට ඇත්තටම තියෙන්නේ එක core එකයි. මේ නිසා පළවෙනි වැඩසටහනට වඩා steps කීපයක් පරක්කු වෙලා තමයි දෙවෙනි එක පාලනය වෙන්නේ. හොඳයි අපි මෙච්චර වෙලා කතා කරේ processor එකක තියෙන ඇත්තම core එකයි තවත් ඒකෙම හැදෙන virtual core එකකුයි එකතු වෙලා වැඩ කරන විදියනේ. ඊට පස්සේ කාලයකදී මේ processors තවත් speed කරන්න තවත් කාර්යක්ෂම කරන්න ඕන වුණාම හොයාගත්ත multi-core technology එක. මේකෙදි සිද්ධ වෙන්නේ එක processor එකක් ඇතුලේ cores එහෙම නැත්නම් CPU එකකට වඩා තියෙනවා virtually නෙවෙයි physically. ඉස්සෙල්ලම ආවේ dual core. ඒ කියන්නේ එකම processor එකේ ඇත්තම cores දෙකක් තියෙනවා. මේ නිසා අර කලින් වගේ නෙවෙයි එකම වේගයෙන් එකම වෙලාවෙදී වැඩසටහන් දෙකක් පාලනය කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් processor එකක cores දෙකක් තියෙනවා කියන්නේ ඒකේ CPU දෙකක් තියෙනවා කියන එක. computer එකක CPU දෙකක් තියෙනවා කියන්නේ ඒ computer එක වඩාත් speed කියන එක. core to dual processor කියන්නේ මේ dual core වලම තවත් version එකක්. මේකේ dual core වලට වඩා ලොකු වෙනසක් නැහැ. එකම දේ තමයි සිද්ධ වෙන්නේ. මීළඟට ආවේ cores 4ක් එක quad core processor එක. ඉතින් cores 4ක් නිසා මේ processor එක කලින් ඒවටත් වඩා ගොඩක් speed. මොකද task 4ක් එකම වෙලාවෙදී පාලනය කරන්න පුළුවන් නිසා.
අපිට ඩුවල් කෝ ක්වාඩ් කෝ වගේ නම් වලින් තේරුම් ගන්න පුළුවන් වුණාට ඒ ප්‍රොසෙසර් එකේ කෝස් කීයක් තියෙනවද කියලා මේ කෝ i3 කෝ i5 කෝ i7 කියන නම් වලින් කියවෙන්නේ නැහැ මේ ප්‍රොසෙසර් එකේ කෝස් කීයක් තියෙනවද කියලා. සරලවම කිව්වොත් කෝ i3 කියන්නේ ඒ ප්‍රොසෙසර් එකේ කෝස් 3ක් තියෙනවා කියන එක නෙවෙයි. මේ කෝ i3 ප්‍රොසෙසර් එකෙන්නේ මම අර කලින් කතා කරපු මල්ටි කෝ තාක්ෂණයයි හයිපර් ත්‍රෙඩින් කියන තාක්ෂණයයි දෙකම එකතු වෙලා. කෝ i3 ප්‍රොසෙසර් එකක කෝස් දෙකක් තියෙනවා. ඒ දෙකටම වෙන වෙනම හයිපර් ත්‍රෙඩින් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත කෝ දෙකයි වර්චුවල් කෝස් දෙකයි. කෝස් හතරක් තියෙනවා වගේ. හැබැයි මෙතනදී අපි අර කලින් කතා කරා වගේ ඇත්ත කෝ එකේ රන් වෙන ටාස්ක් එකට වඩා ස්ටෙප්ස් කීපයක් පිටිපස්සෙන් තමයි වර්චුවල් කෝ එකේ රන් වෙන ටාස්ක් එක රන් වෙන්නේ. ඊළඟට මේකේ වැඩි දියුණු කරපු වර්ෂන් එක එනවා කෝ i5 කියලා. මේකෙදී හයිපර් ත්‍රෙඩින් නැහැ, ඇත්තම කෝස් හතරක් එනවා. ඒ නිසා එකම වෙලාවෙදී එකම ස්පීඩ් එකෙන් ටාස්ක් හතරක් පාලනය කරන්න මේ ප්‍රොසෙසර් එකට පුළුවන්. කෝ i7 එකේ කෝස් හතරක් තියෙනවා. ඒ වගේම මේ කෝස් හතරටම වෙන වෙනම හයිපර් ත්‍රෙඩින් තියෙනවා. ඉතින් ඒකේ තේරුම තමයි මේක ඇත්ත CPU 4කුයි virtual CPU 4කුයි තියෙනවා කියන එක. ඒ කියන්නේ එකම වෙලාවෙදී ටාස්ක් 8ක් පාලනය කරන්න පුළුවන් කෝස් 8ක් මේකේ තියෙනවා. Core i7 extreme processors ගත්තොත් මේවායේ cores 6ක් එමු නැත්නම් 8ක් තියෙන්න පුළුවන්. මේක ඔයා තෝරගන්න model එක අනුව වෙනස් වෙනවා. හැබැයි මේ Core i7 extreme කියන්නේ desktop operator design කරපු processor එකක්. ඒ වගේම තමයි 2020 අවුරුද්දේ මැද හරිය වගේ වෙද්දී අපිට Core i9 laptops බලාගන්න පුළුවන් වේවි. ඉතින් ඔයා ලැප්ටොප් එකක් තෝරගනිද්දී එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් හදාගනිද්දී ඔයා විශේෂම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ඔයා ඒ මැෂින් එකේ රන් කරන්නේ මොන වගේ සොෆ්ට්වෙයාර්ස්ද මොන වගේ ප්‍රයෝජනවලටද ඔයා මේ මැෂින් එක පාවිච්චි කරන්නේ කියන එක. ඒ ගැන හිතලා තමයි ඔයාට වඩාත්ම ගැළපෙන ප්‍රොසෙසර් එක තෝරගන්න පුළුවන් වෙන්නේ. මම මේ ගැන දල අදහසක් දෙන්නම්. සාමාන්‍යයෙන් බිස්නස්මන් කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක් වගේ ඒ තරම් ලොකු සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්නේ නැති එදිනදා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ඒ වගේම ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරන්න වගේ බොහොම සරල සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න නම් ඔයා ලැප්ටොප් එකක් තෝරගන්නේ මේකට වඩාත්ම ගැලපෙන්නේ කෝ i3 වගේ ප්‍රොසෙසර් එකක් එක්කෙන ලැප්ටොප් එකක්. මොකද ඔයා ඒ තරම් ලොකු රික්වයර්මන්ට්ස් නැති සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න කෝ i7 වගේ ලැප්ටොප් එකක් ගන්නවා කියන එක ඇත්තටම සල්ලිනාස්තියක්. හරියට ඔයා අල්ලපු ගෙදරට ගිහින් එන්න පෝෂ බොක්ස්ට කාර් එකක් ගත්තා වගේ වැඩක්. ඒ වගේම තමයි කෝස් ගණන වැඩි වෙනවා කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා කියන එක විතරක් නෙවෙයි කම්පියුටර් එක ඔන් කරාම හැම කෝ එකක්ම පවර් ඔන් වෙන නිසා විදුලිය පාවිච්චියත් වැඩියි. හැබැයි ඔයා ෆොටෝ එඩිටින් මල්ටිමීඩියා ඩිසයිනින් කරන කෙනෙක් නම් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් මත කෝ i5 7 වගේ ප්‍රොසෙසර්ස් වඩා සුදුසුයි. ඊළඟට ඔයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් නම් එහෙම නැත්නම් ලොකු CAD ඩිසයිනින් කරන කෙනෙක් නම් ඒ වගේම GTA 5, Assassin's Creed වගේ කෝස් 4කට වඩා රික්වෙස්ට් කරන ගේම්ස් ප්ලේ කරන කෙනෙක් නම් කෝ i7 එකක් තමයි වඩාත්ම ගැලපෙන්නේ. මම මේ දුන්නේ ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපීම ගැන දල අදහසක් විතරයි. මේක එක එකනගේ අවශ්‍යතාවයන් මත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ කාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම මම කතා කරපු කරුණු වලට අමතරව මේ ප්‍රොසෙසර්ස් ගැන ඔයා දන්න කරුණුත් ඇති. ඒ හැම එකක්ම ඒ වගේම ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මේ හැම දෙයක්ම කමෙන්ට් කරන්න පළයක් කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම තමයි ඔයා ඉදිරියේදීත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාලට මම ඊළඟට වීඩියෝ එකක් upload කරගමම්ම ඒක notification එකකින් දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙවි කියලා හිතන යාළුවෝ අතරේ share කරන්න මම අදර ගිහින් එන්නම්. අපේ අපා දවසකම වෙමු අලුත් වීඩියෝ එකකින්.